්‍යායක් කියලක කියන්නේ රෝහලක තියෙන සුවිශේෂීීම ස්ථානයක්. ජිවිතය එ පරක්කෝ ඔබෙටත් ශල්ල්‍යාගාරයක් ඇතුළට යන සිද්ධවෙන්න පුුවන් ඒ රෝගක් විදිහයට. රෝගීක් විදියට ශල්්‍යාගාරයක් ඇතුළටේ අනක එතරම් සුබදායි කරුණක් නොවනත් අද අපි මේ ශල්ල්‍යාගාරය ඇතුළට ඇවිල්ලයින්නේ එහි වෙන්නෙ මොනවද කියලා දැනගන්න.ඒග අපරිිකයා දෙන්න සූදෑනම ඉනින්නවා දකුළ කොළම ශික්ෂණ රෝහලේ වාහනා වේදවයිදද දම්මික සිල්වා මහතා වෛත තුමනි අපිට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන්ද මෙතන මුකර වෙන්න කියලා අන් මූලික වශයෙන්ම අපේ මෙතන පෙන්නන්න අපි ලැපරොස් කොපි සහ ඉන්ඩස් කොපි කියන ශල්්‍ය අංශ දෙක එතකොට ලැපරස් කොපි කියල කියන්නේ ලැපරෝස් කියල කියන්නේ බඩ ස්කොපි කියල කියන්නේ ඇතුළි බලනවයි කියලා. එතකොට ලැපරස්කොපි කියන ශල්ලකර්ම සිදුකරන ආකාරයේ ආකෘතියක් තමයි අපි මෙතන පෙන්නන්නේ. එතකොට ඒ ප්‍රධාන අංශ තුනක් අපි මෙතන පෙන්න්නනවා එකක් තමයි ලැපොි ලැපරස්කොපි තියෙනවා ප්‍රසව හානාරය කියන්නේ නරිවේදී අංශේ ලැපරස්කොපි අපි කරනවා. ඒවගේම ශල්ල අංශේ ලැපරස්කොපි කියන පරීක්ෂණයක් අපි කරනවා එතකොට මේ පැත්තෙන් පෙන්නන්නේ එන්ඩස් කොපි කියන පරිීක්ෂණවිෂය මන්ගේ දෙකම ගැන විශේෂ හැඳින්වීමක් දෙන්නා. එතකොට මූලික වශයෙන්ම ලැපරස්කොපි කියලා කියන්නේ අපි කරන ශල්ලකර්ම සියල්ලම ඉතාමත්ම කුඩා සිදුරු බඩ ඉතාමන්ව කුඩා සිදුරු කීපයෙන් තමයි අප ලැපස් කොපි කියන ශල්ල කර්මය කරන්නේ තොර මෙතන බැලුවොත් ඔබිට පේනවා මේ ලැපස් කොප කියන එක මෙතන බැලුවොත් මේ ලෙඩෙක්ගේ ආකෘතියක් තියෙන්නේ මේ බඩ අපි පුම්වනවා කාබන් ඩයක්සයි් කියන වායුවෙන් මොකද ඒකට හේතුව බඩ ඇතුළි ඉඩ හොඳට ම අඩුයි එතකොට ඒ ඉඩ වැඩි කරගන්න අපි සම්පූර්ණයෙන්ම ඒකාබන්් ඩක්සයිට් කියනවායුවෙන් පුොරවුණා. එතකට ඇතුට බඩ ඇතුට දාන්නේ ඉතාමත්න කුඩා සිදුරකි ඒයන්නේ මේ අපි ගොඩ්ඩක්කි එලිට ගත්තොත්. මේ වගේ මිලිමිට දාහයක විෂකම්වෙති මේ මිලිට දායක විශ්කම් ඇ තියෙන්න්නේ එතොටඒ මලිට දයක එක සන්ටිමිට එකයි. ටමිටරැයි එදකොට ඒ සෙන්ඩිමිටරයක්ක් තියෙන වගේ තියන කුඩා මේකින් තමයි අපි බඩ ඇතුූට දාන්නේ මෙන්න මේ එතොට කැපෙන්න්නේ ඇත්තටම සන්ටිමිට රැක්විතර වගේ ඉඩ ප්‍රමාණයක් එතොර ඒකත් ඇඟ මෙන්න මේ කැමරාව දානවා මේකෙත් විශ්කම්භය සන්ටිමිටරයි තොර මේ කැමරාව දිහාපි බැලුවොත් මේකෙ කුණේ අපිට පේනවා ආලෝකය තියෙනවා එතු මේ කැමරාමි ආෝක තියන පවනක්නෙේ තර ආලෝකයේ ඩ ඇතුළු වැටුුණ හම ඒකෙන් තියෙන පින්තූර මේ කැමරාව හර හා අපේ කැමරාව හර හා මේ තරයට දෙස්වන උදදාහන යක්ක්වශයෙන්ම පෙන්වුවත් දැන් අපිතුම් අපි ඇගිල්ල තිබොත් පේනවා ඇගිල්ල පේනවා එඩිය යුද්දට ඒ වගේම තමයි මේැ දැම්මට පස්සේ බඩ ඇතුරි තියන අවේව සම්පූර්ණයම අපිට පේනෝ. එතුරට දැ ි මේ කැමරාව ඇතුළට දැම් මහම මේකින් පෙන්නන්නේ බඩා ඇතුළේ ආකෘතියක් එතුර අපි පේනවා මේක පෙන්නන්නේ බඩා ඇතුළේ තියෙන කුඩාන්ත්‍රේ මහාන්ත්‍රය අපි හදලා තියෙන එක අපි ඇත්තටම කරන ශල්ලය කරමත් අපි වෙනින් තෙරේක දෙස්වෙනවා එතකොට මේ කැමරාව මේක ඇතුළට දැම්මට පස්සේ අපේ බඩා ඇතු තියෙන අවේව ඔක්කෝම බලාගන්න පුළුව ඉඟ එක තමයි අපි ඇක ශල්ලකර්මය සිදු කරන්නේ මෙන්න වගේ ඉතාමව කුඩා පෝට්ස් කියලා කියන්නේට කුඩා විශ්කම් යත්තින මේ මලිමිට පහයියි වි්කම්ය මේ වගේ විෂ්කම්යතින පෝට් එකක් හරහා තියෙන කුඩාම උපකරන්න ඇතුළට දානක. එතකට මේ වගේ ඒවා බඩේ සිදුරු විදිනවා. එක යන්න එක ස්ථානවල් අවශ්‍යස්ථානව ලබේ එක ශල්ල කරමය වෙනස් වෙන ආකාරයට එක එක විදියට කුඩා සිදුරු විදිනවා. එතකොට ඒ සිදුරු විදිලා ඒ සිදුරු ඇතුල්ට දානවා ඉතාමත්ම කුඩා උපකරන්න. මේක විිෂකම්පයත් මිලිමීට පහයි වෙතට බලන්න දැ මේක උදාහරණයකශෙන් එක කතුරක්. පේ ති. කතුරක් එතකට ඒවගේම මේ සරේ දිස්වෙනෝ නොයි කාකාරයේ උපගන්න මුදාරණ වශයෙන් මේක අපි ගත්තොත් ඇතුළේ යම් කිසේ රුදුරනාල සීල් කරන්න පුච්චන්න ගන්න උපකන්න මේක නැවතත් මේ වගේවා කතුරු විදියට පාවිච්චි ගන්න පුළුවන් ස එතකොට අපි පාවිච්චි කරන උපකරණ ශ්‍රියලු ඒවාම සියලුම උපකරණ මේ වගේ කුඩා මිලමිට පහේ මේ අතන දාළ තමයි අපි ශල්ලකර්මය සිදු කරන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්කම තමයි වෙනදා අපි ලොකු ඉතාමත්ම ලොකු කැපුම් වලින් සමට මිලමිට සිමිට දහය පහලව හෝයිට වඩා. වැඩීම් බඩ කපල කරන ශල්ලකර්ම අපේ ඉතාමත්ම හුඩා සිදුරු කීපයකින් මේක ඉෂ්ටගන්නවා එතකොට ඒේ ලෙඩාට ගොඩාක් තියෙනවා හොඳ දේවල්. පලවෙෙන එක තමයි අපේ ශල්ලකර්ම ඉතාමත්ම විශිෂ්ට ලෙස කරන්න පුළුව එකට හේතුව අපේ බඩ ඇතුළේ නැත්තාම් අපි ඉතාමත්ම දහගුණයක් විතර වගේ මේ විශාලය වෙලා පේන්නේ ද උදාහන්කශ අපි ගත්තොත් මේක බැලුවොත් මෙතන අපේ ස්ක්‍රීන් එක මේ ස්්‍රීන්යින් පෙන්නන්නේ ඒ වගේ කරන ශල්ල කර්මයක්. එතවට මේ හැම අවයවෑම අපිටක ඇත්තට සිදුකරන ශල්ල කර්මයක් මේකින් කරන්නේ ආමාශයක් කුඩා කකිරමන තයි ඉතාමත්ම තරබාරු කෙනෙක්ගේ ආමාශයක් කුඩා කරලා, එයාගේ ස්තුල භාවේ අඩුකරන ශල්ලකර්මය පෙන්නන්නේ. එදවට මේකෙන් කරන්නේ අපේ සියලුම අවයව දහගුණයක් විශාල කරල පෙන්න්න නවා. එතකොට ඒ එහෙම දහගුණයක් විශාල වුණනාට පස්සේ එක තියෙන අපිට ඉෂ්ට කරන ශල්ලකර්මය ඉතාමත්ම හොඳින්. ඉතාමත්ම නිවැරදියාකාට ඒ ශල්ල කරමය ඉෂ් කරන්න පුළුවන්. එදකට ඒකහින්ද තමයි ඒ පලවෙනි වැදකත්කාරණය තමයි ඒ ශල්ලකර්මය, තිය ශල්ලකර්මය තියෙන මේ විශිෂ්්‍ර භාවය තමයි ඒක හේතුව ඉළංඟට ඉලංකාරණාව තමයි මේ ශල්ලකර්ම වර්ග අපට පුළුවන් ඕනෑම ශල්ම කර්මයක් මේ ඉෂ්්‍ර කරන්න මේ මේක දෙවනිකාරණය තමයි මේ ශල්ලකර්මවල ඉතාමත්ම කැක්කුම් හොන්දරම අඩුවයි ශල්ලකරර්මයක් කිෂ් කරට පස්සෙ ඉතාමත්ම කැක්කුම තදබල් ලෙසම පාවිච්කාන් අවශ්‍ය නිර්වින්දර අවුෂද ඒ සියලු දෙේම ඉතාවත්න හොඳයි ඒය තුගෙනක තමයි මේ ශල්ල කර්මයක් කරට පසේ ඉතාමත්ම ඉක්මනට මේ පුද්ගලයාට එලේට යන්න පුළුවන්.